हेलो हेलो गुड मॉर्निंग आए विद मे सामनेलिया मलवेले पैरी बॉन चाली अब राजी ना कितना देखना ते कितनी का तारी और ये बोटा
I go on today. I go on. අපි තව චුට්ටක් බලමු නේද කවුරු හරි ආලුවේ පන්තියට එනවද කියලා. තව චුට්ටක් බලලා අපි ක්ලාස් එක පටන් ගමු. කොහොමද ටියුට් එක තියන්නේ රේස් හෑන්ඩ් කරන්න බලන්න. අපි මෙහෙම කරමු. අද අපි ටියුට් එක තමයි කතා කරගෙන යන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ හත වසරේ පළවෙනි පාඩම අපි ටියුට් එකත් අරගෙන කතා කරමු. ඊට පස්සේ අපි ඒක චූටි අභ්‍යාසයකට අදෝන්න කරනවා. අද තමයි ඉස්සෙල්ලම ටියුට් එකේ ලියන්නේ. එතකොට පුතේ ටියුට් තියනයි ටියුට් එකේ ලියමු. නැති අය අර ටීචර් කිව්වා අභ්‍යාස පොතේ අද අපි කතා කරන කරුණු ටික ලියලා ඊට පස්සේ ටියුට් එක print out එකක් අරගෙන ටියුට් එකේ note එක ගමු. පුතාලා කැමතිද? ඔව් මැඩම්. ඔව් ටීචර්. ඔව් ටීචර්. ඔව් ටීචර්. කොපොටියක් ඕනද? ඔව් ටීචර්. කැමති නේ? तीज में एक अदर तीज पोतिया कौन है टीचर में हिट करो ना टीचर पक्की या कौन है टीचर मेरे का दिल देखा टीचर का एका कोई बोलेंगे हाथ वासे रेडी का कराना है इधर पास से अनिका भी किया गाने कुत्ते हाय वासे रे पारे ना पूरा नेचर ना देख करा अवश्य सटहन लिया ඔයාලගේ අර ටීචර් දාපු නෝට් එක අරගෙන ඒක මේ ලියාගමු. කැමතිද? එහෙම කැමතිද? කැමති ටීචර්. කැමති ටීචර්. හරි, ඉන්න පුතේ මම. හරි, ටීචර්. හරි. मैडम दें मुखात्त कराना होने किनारिया तेरे ना पुता हाँ हरी मैडम इतना काम और बोलेंगे टी उठते का गान ने आउट में कतारने हैं
කුත්තේ ඇහෙනවද ටීචර්? ටීචර් ලියන එක පැහැදිලිද කියලා කියන්න. දැන් අපි පළවෙනි පාඩමනේ අපි කරන්න පටන් ගත්තේ ගිය සතියේ. හරිද? හැමෝම කියන්න බලන්න පළවෙනි පාඩම මොකක්ද කියලා. ඉස්සෙල්ලාම ප්‍රශ්න ටිකට උත්තර දීලා ඉන්නම්. मैडम पहेदी ना मैडम मैडम पहेदी लो पेन ने ओ मैडम पेन ने मैडम पहेदी लो मैडम बोर्ड डे का पहेदी लो पेन ने आप उधर बोला की ना पहेदी ने ठीक है पहेदी ली थी पहेदी ली रे मैडम मुकाद मैडम करना विषय හරි පුතේ අද අලුතින් ජොයින් වුණාට තේජ මුලින් කියලා ඉන්නම් ප්‍රශ්න ටිකට උත්තර ටික හරිද මම කරන්නේ භූගෝල විද්‍යාව හරිද පුතේ දැන් අපි පටන් ගත්තේ 7 වසර එතකොට 7 වසරයි 6 වසර ඩිවිෂන් එකයි දෙකම අපි කරගෙන යනවා පන්තිය හරිනේ ඊට පස්සේ මම කිව්වා පොත් දෙකක් අපි ගන්න ඕනි 7 වසරේ අපිට ඕනි වුණොත් සටහන් ලියන්නයි අභ්‍යාස කරන්නයි मुका हाँ तो कोटा प्रिंट आउट कर तो नहीं दिया है तो बालागान ने पुलवा ने मैडम बुगर इधर मैडम अपन माटे पेम बैठे कहाँ गाने बैठी हूँ ना इतो कोटा मैं मैडम पोतेली आगाने दूसरे टिका ओ इतो कोटा देख अपन पोतेली आगाम मैडम क्यों तेरा दे एनोटेशन ऑफ करना
මේ තියන්නේ අපි කතා කළ පාඩම පුතේ. හරිද? අප ජීවත් වන පෘථිවි ගෝලය. හැමෝටම පේනවද? මේකේ අපි එදා කතා කළා ග්‍රහ ලෝකයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? එදා පන්තියට ආපු නැති පුතාලා ඉන්නවනම් රේස් හෑන්ඩ් කරන්න බලන්න. ආ හරි. හරි. ඒක තමයි ටියුට් එක. එතකොට හරි පුතේ දැන් හැමෝම ටියුට් එක දැක්ක නේද අපි එදා කතා කරන්න පටන් ගත්ත අපේ අලුත් පාඩම එදා ආපු නැති පුතාලත් ගොඩක් ඉන්න නිසා අපි ටියුට් එක ෂෙයා කරගෙන පාඩම බලමු හරිද එදා දැන් ටියුට් එක තියෙන පුතාලා බලන්න නැති අයම ෂෙයා කරන්න ලියා ගන්න ඕනේ නෑ පුතේ මේක හරිද හරි එතකොට එදා ටීචර් හැඳින්වීමක් විදිහට කියලා දුන්නා පුතාලට ග්‍රහලෝකයක් කියන්නේ මොකක්ද කියලා. සූර්යා වටා ගමන් කරන ගෝලාකාර වස්තු ග්‍රහලෝක විදිහට කියලා දීලා තියෙනවා. හරිද පුතේ? ඊට පස්සේ අපි කිව්වා ග්‍රහලෝක 8ක් තියෙනවා කියලා. බුද්ධ, සිකුරු, පෘථුවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් නෙප්චූන් කියලා ග්‍රහලෝක 8ක් තිබුණා. ඔය ග්‍රහලෝක 8න් අපි කතා කරන්නේ පෘථුවිය කියලා කිව්වා. හරි. අපි මෙහෙම වැඩක් කරමුකෝ. හැමෝම පුතාලගේ සටහන් පොත අරගෙන අපි මේක ලියාගමු. ඒ කියන්නේ ටියුට් එක තියන අයට නම් ලියන්න ඕනි නෑ. ඒ වුණාට කමක් නැහැ පාඩමේ හැඳින්වීම හින්දා අපි මේක ලියාගමු හැමෝටම පේනව නේද අපි මුලින්ම අපේ මෙහෙමයි ලියන්නේ පුතේ I learning college කියලා ලියලා භූගෝල විද්‍යාව කියලා ලියා ගන්නවා හරිද පුතේ ඊට පස්සේ අප ජීවත් වන පෘථිවි ගෝලය කියලා තමයි අපේ මාතෘකාව. අප ජීවත් වන පෘථිවි ගෝලය. හරිද පුතේ කොහ මාතෘකාව ලියපු අය රේස් හෑන්ඩ් කරන්න බලන්න හරි අපි හැඳින්වීම ලියාගෙන කතා කරමු මෙන්න මේ මාතෘකාව ලියලා මෙන්න මේ හැඳින්වීම ලියා ගන්න හැමෝම තමන්ගේ අභ්‍යාස පොතේ ඊට පස්සේ ටීචර් මේක පැහැදිලි කරලා දෙන්නම් ලියා ගන්න විනාඩි දැන් 4:23 වෙලාව 4:27 4:30 වෙද්දි ලියා ගන්න හැමෝටම පැහැදිලි
පැහැදිලි නේද? පේනව නේද ස්ක්‍රීන් එකේ ෂෙයා වෙලා තියෙනවා? හරි. පුතේ ටියුට් එක තියන අයත් අපි ලියාගමු. එතකොට අපේ පාඩමට සටහන් පොතේ හැඳින්වීමක් ඕනිනේ. වෙන වැඩ කරන්න එපා. ටියුට් එක තියන අයටත් පාඩමේ හැඳින්වීම විදිහට ලියාගමු. පුතේ පෘථිවි ගෝලය හැඳින්වීම කියන මාතෘකාවට ලියන්න එපා. මෙම ඒකකයේ අරමුණ වේ කියන දැනට විතරයි ලියන්නේ. මෙතෙන්ට විතරයි. ලියලි වරුණාය රේසෑන් කරන්න. හතරයි 30 වෙදි ලියා ගන්න.
එක දෙනෙක් ලියලා අනික අයත් ලියා ගන්න. ඉක්මන් කරමු. ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා අහන්න පුතේ. මං හිතනවා දැන් ඉවර ඇති කියලා. තවම නෑ ටීචර්. ඉවර නෑ ටීචර්. ටීචර් තාම ඉවරයි. ඉවරයි ටීචර්. ඔකේ තව විනාඩි දෙකක් දෙන්නම් අපි ලියාගමු. ටීචර් අර මෙම එකකේදී පෘථිවි ගෝලයේ පිරමිඩ කියලා එතන ඒක ලියා ගන්න ඕනද? අපි ඒකත් ලියාගමු. එතකොට අපිට මේ පාඩමේ මොකක්ද කතා කරන්න කියලා බලා ගන්න පුළුවන්නේ. නැත්තම් අද මේක ඉගෙන ගත්තට පස්සේ ආයි බලද්දි අමතක වෙලා හිටි. ඒ නිසා ඒකත් ලියාගමු. ඩිස්ටර්බ් කරන්න එපා අනිත් අයට. මයික් එක ලොක් කරන්නකෝ. ඔව් ඒක තමයි. डिस्टर्ब करने पापुते प्रश्न अहन्न अवश्य दे अहन्न अनिकेटली अन्नोनने लियली वरुण कामा रेसान करन्नोने टेंट विर आई
සාමලී එනවද? දැන් වෙලාව ඇති නේද? කොබන්න රේස් හෑන් කරන්න පුතේ. සියලි වර වෙච්ච අය. එහෙනම් දැන් ටීචර් මේ ටියුට් එකේ තියෙන මේ කරුණ ටික අපි ගිය සතියේ නම් වීඩියෝ එකක් වල පැහැදිලි කරගත්තා ග්‍රහලෝකයට මොකක්ද කියලා. ඉතින් පුතේ අපි ඒ කතා කරගත්ත ටික තමයි අපි උඩට ටියුට් එකට ගත්තේ. දැන් ටීචර් අදත් ඒක චුට්ටක් පැහැදිලි කරලා අපි ටියුට් එකේ ඊළඟ කොටසට යමු. දැන් අපිට ග්‍රහලෝක ගැන නෙමෙයි පෘථුවිය ගැන ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා इच्छर वेला गाना බලන්න ටීචර් නිව්වහම පැහැදිලිද කියලා. මාත්‍රකාව කො පැහැදිලිය රේසෑන් කරන්න. පුතාලට පැහැදිලිව පේනවනම් රේස් හෑන්ඩ් කරන්න බලන්න. බෝඩ් එක ක්ලියර් අය හැමෝම රේස් හෑන්ඩ් කරන්න. නැත්තම් දැනගන්න විදියක් නැහැනේ පුතේ. හරි. මාතෘකාව දැන් අපි ඔයගොල්ලෝ ටියුට් එකේ ලියාගෙන තියන්නේ. දැන් මම සුට්ටක් ටියුට් එකේ දිවිච්ච කරුණ පැහැදිලි කරලා දෙන්නම්. එදා පන්තියට ආපු නැති අය බලා ගන්න. දැන් පුතේ අපි ගත්තොත් මෙන්න මෙහෙම ඉර මේ තියෙන ඉර. හරිද පුතේ? සූර්යයාගේ හඳුන්වමුකෝ අපි. එතකොට මේ සූර්යයා වටා ගමන් කරන මේ විදිහට මේක අවම ගන්න නෑ පුතේ. මේ විදිහට ගමන් කරන ග්‍රහලෝක තියෙනවා. දැන් ඉච කටුවට අඳින්නේ. දැන් මේ විදිහට ගමන් කරන ග්‍රහලෝක තිබුණා පුතේ. ටියුට් එකේ මම දීලා ග්‍රහලෝක उत्तरे ग्रहालोक
මේක ආලෝක අටේ නම් ගත්තොත් දැන් පුතාල ඉරුවේ බුද්ධ තිකුරු පෘතුවි මේ විදිහට දැන් පුතාල නම් දියා ගත්තනේ එතකොට මේ ටික තමයි පුතේ සූර්යා වටා භ්‍රමණය වෙන ග්‍රහලෝක අටක් තියෙනවා එයාට මොකක්ද කියලා දැන් පුතාල සටහනේ දාගත්තා ඒක තමයි පුතේ අපි ලියාගත්තේ ග්‍රහලෝකයක් කියලා කියන්නේ සූර්යා වටා ගමන් කරන ගෝලාකාර වස්තුවක් එතකොට එහෙම ග්‍රහලෝක බුද්ධ සිකුරු පෘථුවි අංගහරු බ්‍රහස්පති සෙනසුරු යුරේනස් නෙප්චූන් දැන් මෙතන සූර්යානම් සූර්යා වටා ගමන් කරන ග්‍රහලෝක පුතේ තියෙනවා අටක් දැන් ඒක තමයි පුතාල නෝට් එකේ ඉස්සෙල්ලම ලියාගත්තේ සූර්යා වටා මේ විදිහට හැම ග්‍රහලෝකයකටම ගමන් කරන මාර්ගයක් තියෙනවා එතකොට මෙන්න මේ විදිහට සූර්ය මෙන්න සූර්යා ඉන්නවා මේ විදිහට හරි ගමන් මාර්ගයක සූර්යා වටා ගමන් කරන ගෝලාකාර වස්තුවක් ග්‍රහලෝකයක් තියෙනවා ඒ වගේ ග්‍රහලෝක තියෙනවා පුතේ අටක් දැන් පුතාලට ග්‍රහලෝකයක් කියන්නේ මොකක්ද කියලා අපි ටියුට් එකේ ලියාගත්ත එක පැහැදිලි වෙන්නේ නැති කියලා හිතෙනවා සූර්යා වටා නිශිත ගමන් මාර්ගයක ගමන් කරන ගෝලාකාර වස්තුවක් ඒ වගේ වස්තු තියෙනවා අටක් අපි බුද්ධ තිකුරු පෘථුවි අංගහරු බ්‍රහස්පති සෙනසුරු යුරේනස් නෙප්චූන් කියලා ලියාගත්තා හරිද දැන් අපි මේ ඔක්කොම ගැන කතා කරන්නේ නැහැ පුතේ අද අපි කතා කරන්නේ අපි ජීවත් වෙන ග්‍රහලෝකය ගැන හරි දැන් ඔයාලා කියන්න බලන්න අපි ජීවත් වෙන ග්‍රහලෝකය මොකක්ද කියලා මේ සෙට් එකේ චැට් බොක්ස් එකට දාන්න බලන්න අපි ජීවත් වෙන ග්‍රහලෝකය හරි පෘථුවිය තව උත්තර තියද පෘථුවිය ඇරෙන්න තව උත්තර තියද හරි අපි ජීවත් වෙන ග්‍රහලෝකයේ පුතේ හරියටම හරි පෘථුවිය දැන් ඔයගොල්ලෝ කියන්න බලන්න දැන් සූර්යාගේ ඉඳලා පෘථුවිය තියෙන්නේ 1ද 2ද 3ද 4ද කීවෙනි ස්ථානෙද සූර්යාගේ සිට පෘථුවිය තියෙන්නේ කීවෙනි ස්ථානයේද ආ 3 වෙන උත්තර තියද 3 අරුණාම වෙන උත්තර ආ හැමෝම කියන්නේ 3 වෙනි ස්ථානයේ තියෙනවා කියලා හරි එහෙනම් අපි අද මුලින්ම කතා කළා දැන් ටියුට් එකේ ලියාගත්තනේ ග්‍රහලෝකයක් කියන්නේ මොකක්ද කියලා දැන් පුතාලට පැහැදිලි ඇති සූර්යා වටා මේ විදිහට ගමන් මාර්ගයේ ගමන් කරන ග්‍රහලෝක මේ වස්තු තියෙනවා එතකොට ඒව තමයි ග්‍රහලෝක කියන්නේ ඒ වගේ ග්‍රහලෝක කියනවා අටක් අපි කතා කරන්නේ පෘථුවිය ගැන හරිද දැන් අද ඔය නෝට් එකේ ඔයාලා හැඳින්වීම කියලා ලියාගත්තේ ඔය ටික පුතේ දැන් ඔයගොල්ලන්ට මෙන්න මේ කරපු කොටසෙන් ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්නකෝ අද පාඩම පෘථුවිය පෘථුවියට යන්න කලින් චුටි හැඳින්වීමක් තමයි ටිච කලින් දැන් මේ කරපු කොටසෙන් ගැටලුවක් තියෙනවා නම් අහන්න චැට් බොක්ස් එකට දාන්න පෘථුවි ගෝලය හැඳින්වීම කියන එක කරන්න කලින් මේ චුට්ටේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් තේරුණා නම් රේසෙන් කරන්න බලන්න මේ කියා දීපු ටික
හරි. හැමදාම ක්ලාස් තියෙන්නේ 4ට. හරි. ප්‍රශ්නයක් තියෙනවා. පෘථිවිය වටා සූර්යයා වටා කැරගෙන ඕඩෑම වස්තුවක් ග්‍රහ ලෝකයක්ද කියලා අහලා තියෙනවා. නෑ පුතේ. සූර්යයා වටා කැරගෙන ඕනෑම වස්තුවකට ග්‍රහ ලෝකයක් කියලා කියන්න බෑ. ග්‍රහලෝක තියෙන්නේ 8යි. දැනට හොයාගෙන තියෙනවා. හරිද පුතා? එතකොට වාමන ග්‍රහලෝක කියලා අපි කතා කරන්න ඉන්නවා. උපග්‍රහයෝ කියලා කතා කරන්න ඉන්නේ. එතකොට අපි එකින් එක කතා කරගෙන යන්න. දැනට සූර්යයා වටා ගමන් කරන නිශ්චිත ගමන් මාර්ගයේ තියෙන ග්‍රහලෝක 8 ගණන් 8ෙන් අපි පෘථුවිය කියන එක තමයි කතා කරන්නේ. අපි ඉස්සරහට තව 8 වසරට 9 වසරට යනකොට අනිත් කොටස් ගැන කතා කරනවා. එතකොට පුතාලට ඒ කොටස් ගැන ගොඩක් පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. හරිද? දැන් අපිට තියෙන පෘථුවියනේ. එතකොට අපි පෘථුවිය කියන මාතෘකාවට දැන් යන්නු. දැන් ටීචර් මේක කළා. ලියනවා පෘථුවිය. ගැටලුවක් තියෙන ඕනි කෙනෙක්ට චැට් බොක්ස් එකට දාන්න. ලියමු පෘථුවිය. අපිට උට්ටගේ තියෙන මාතෘකාවම ලියාගමුකෝ. පෘථුවිය. දැන් අපි පෘථුවිය ගැන දන්නේ මොනවද? අපි පෘථුවිය ගැන දන්නේ මොනවද? මං හිතනවා අපි ජීවත් වෙන ග්‍රහලෝකයේදී අපි හැමෝම දන්නවා. අපි ජීවත් වෙන ග්‍රහලෝකය. ඒ කියන්නේ පුතේ අපි කිව්වහම චාක සත්තු අපි අඳුනමු ජීවීන් කියලා. හරිද? ඒ කියන්නේ පුතේ අපි දැන් පෘතු අපි අර ග්‍රහලෝක අට චුට්ටක් අඳුරගෙන අපේ මාතෘකාවට ආවා පෘථුවිය කියන එකට. එතකොට අපි පෘථුවිය ගැන දැනගන්න ඕනි පළවෙනි කාරණාව තමයි අපි ජීවත් වෙන ග්‍රහලෝකය. දැන් බුද්ධ, තිකුරු, පෘථුවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් කියලා ග්‍රහලෝක අටක් තිබුණට ජීවි. උදාර හොඳට මතක තියාගන්න ජීවි. ජීවීන් කිව්වම ශාකයිති, සත්තුයිති. මිනිස්සු කියන්නේ අපි සත්තු කොටෙනේ ගණන් ගන්න. එතකොට ජීවීන් ඉන්න එකම ග්‍රහලෝකය. ජීවීන් ඉන්න එකම ග්‍රහලෝකය දැනට හොයාගෙන තියෙනේමයි පෘථුවිය. එතකොට ඔයගොල්ලන්ට පළවෙනියට මතක තියාගන්න ඕනි කරුණ තමයි පුතේ ජීවීන් ඉන්න එකම ග්‍රහලෝකය පෘථුවිය. මම ප්‍රශ්නෙකුත් අහන්න පුළුවන්. ගොඩක් ටර්ම් ටෙස්ට් වල ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නෙට අහනවා මෙහෙම. ජීවීන් සිටින එකම ග්‍රහලෝකයේ හිස්තැනක් වේ කියලා. ජීවීන් සිටින එකම ග්‍රහලෝකයේ හිස්තැනක් වේ. එතකොට මතක තියාගන්න ඕනි පෘථුවිය කියලා. එතකොට අපි ජීවත් වෙන එහෙම නැත්නම් ජීවීන් සිටින එකම ග්‍රහලෝකය තමයි පුතා පෘථුවිය කියලා කියන්නේ. දෙවෙනි කාරණා. මේක දැන් ඔයාලට මතකයිද කියලා බලන්න මම අහනවා නමක් කියලා. පෘථුවිය පිහිටලා තියෙන්නේ ග්‍රහලෝක වලින්. දැන් මෙහෙම සූර්යයා ගත්තොත් ඔයාලට පේනවා නේද සූර්යයා ඉන්නවා. දැන් මම කිව්වනේ සූර්යයා වටාම ග්‍රහලෝක ගමන් කරනවා කියලා. පෘථුවිය තියෙන්නේ කීවෙනි ස්ථානයේද? ඔන්න මම දැන් නමක් තෝරලා ප්‍රශ්නයක් අහනවා. ලියාගන්න එපා පුතා. මම නමක් තෝරලා දැන් ප්‍රශ්න අහනවා. මට කියන්න චෂ්මිකා. චෂ්මිකා කියන්න බලන්න පෘථුවිය තියෙන්නේ සූර්යාගේ ඉඳලා ග්‍රහලෝක ගත්තාම කීවෙනි තැනද කියලා. හරි චෂ්මිකා කියන්න. නැත්නම් කියන්න කවුපතේ කියන්න. මඩම් මම ශෂ්මික. අනේ සෝරි ශෂ්මික කියන්න බලන්න. තුන්වෙනි ස්ථානයේ මඩම්.
තුන්වෙනි ස්ථානය කියලා ශෂ්මිත පුතා කියනවා. ඔව් පුතේ. ඉතින් මැඩම් එතකොට මේ වෙන ග්‍රහලෝකවල සුද්ධ ජීවීන්වත් නැද්ද? පුතා දැනට හොයාගෙන තියෙන විදිහට ජීවීන් ඉන්නේ කොම ග්‍රහලෝකේ? මම ඒකයි හැමතිස්සම කියන්නේ පුතා. දැන් අපි මේවා කතා කරන්නේ නූතන පරීක්ෂණත් එක්ක. හරිද? නැන්ද. ඉන්න චුට්ටක් අරක පැහැදිලි කරනකම් දැන් අපි දැනට හොයාගෙන තියෙන ග්‍රහලෝක 8න් 8ක් තියෙනවානේ. පෘථුවේ තමයි ජීවීන් ඉන්නේ කියලා. ඉතින් පුතේ අනිත් කේවැස් චාර්ලස්
නැති අය පුතාලගේ සටහන් පොතේ මේ මාතෘකාව අදට ලියා ගන්න ඕනි. හරිද? ලබන සතියේ ටියුට් එක අරගෙන මේ මාතෘකාව යටින් ලියා ගන්න කරුණු ටික ඒ ටියුට් එකේ මේ විදිහට යටින් ලියා ගන්න ඕනි. තේරුණාද? ප්‍රශ්න තියද? ඉන්න බලන්න chat box එකට එන්න. හරි. දැන් මම කියපු කරුණ ප්‍රශ්නයක් තියද පුතේ? පොත් නැති අය මේ මාතෘකාව ලියා ගන්න. පස්සේ ටියුට් එකට ගන්න. මාතෘකාව ලියාගත්තද? කො මාතෘකාව පොතේ ලියාගත්තේ දැන්? ටියුට් නැති අය පොතේ ලියා ගන්න ඕනි. ලියාගත්තේ රේසෑන් කරන්න බලන්න. පෘථිවි ගෝලය හැඳින්වීම. හරි. එතකොට පෘථිවි ගෝලය හැඳින්වීම. අපි හැඳින්වීම යටතේ මේ හැඳින්වීම යටතේ කරුණු තුනක් කතා කළා. ඒ තුන තමයි කියන්නේ. මොකද්ද? පළවෙනි එක අපි කතා කළා ජීවීන් සිටින එකම ග්‍රහලෝකය කියලා. දෙවැනි එක අපි කතා කළා සූර්යාගේ සිටිනම් තියෙන තුර කීවෙනි එකද? සූර්යා වීනම් ගත්තාම ඉස්සෙල්ලම ඉන්නවා බුද, ඊට පස්සේ ඉන්නවා සිකුරු, ඊට පස්සේ ඉන්නවා පෘථුවිය. කොට තුන. ඊට පස්සේ අපි කතා කළ කරුණ තමයි පෘථුවිය වැලු බැල්මට නිල් පාටක්, නිල් පාටට හුරු කොළ පැහැයක් තියෙනවා. ඒ නිසා පෘථුවිය හඳුන්වනවා प्रश्न Yes,
හරි ලියන්න. දැනට සොයාගෙන දැනට සොයාගෙන මම ටියුට් එක ෂෙයා කරන්නම්. එතකොට ලියන දන ආයි බලා ගන්න පුළුවන් හැමෝටම. ටියුට් එක තියන අය මෙතන ලියන්නේ තරු ලකුණක් දාලා මෙන්න මෙතන පළවෙනි තරු ලකුණ මෙතන දාලා ලියන්න. දැනට සොයාගෙන ඇති පරිදි දැනට සොයාගෙන ඇති පරිදි ජීවීන් සිටින දැනට සොයාගෙන ඇති පරිදි ජීවීන් සිටින එකම ග්‍රහලෝකය පෘථුවියයි දැන්ට සොයාගෙන ඇති පරිදි ජීවීන් සිටින එකම ග්‍රහලෝකය පෘථුවියයි. දෙවනි තරු ලකුණ වේග වැඩිද? වේග වැඩි නම් මේ chat box එකට දාන්න පුතේ. මම නෝ කියලා තියෙනවා. හරි, එහෙනම් ඔන පළවෙනි කරුණ පෘථුවි ගෝලය හැඳින්වීමේ අඩතේ අපි ලියාගත්තා. දැනට සොයාගෙන ඇති පරිදි ජීවීන් සිටින එකම ග්‍රහලොව තම ග්‍රහලෝකය පෘථුවියයි. හරි, දෙවැනි තරු ලකුණ අපි කතා කළේට ලියාගන්නේ දුර අණුව. දුර අණුව ප්‍රශ්නයක් මේක ටියුට් එකේ නෑ පුතේ. අපි ටියුට් එකේ මේක ලියා ගන්න. පෘථිවි ගෝලයේ හැඳින්වීම කියන විතරයි ටියුට් එකේ තියෙන්නේ. අපි ඒක යටින් තරු ලකුණු දාලා මේක ලියා ගන්නවා. හරිද නැත්නි? නැත්නම් ප්‍රශ්නයක් තිබුණා නේද? මේක අපි ලියා ගන්න ඕනි. ටීච දීලා නෑ. දෙවනි තරු ලකුණ යටතේ ලියා ගන්න. දුර අණුව. දුර අණුව සූර්යාගේ සිට. දුර අණුව සූර්යාගේ සිට තුන්වන ස්ථානයේ පිහිටා ඇත. දුර අණුව සූර්යාගේ සිට තුන්වන ස්ථානයේ පිහිටා ඇත. හරි, මම ඉතල මේක ලියා ගන්න ඇති කියලා. ඊළඟට අපි තුන්වෙනි එක ලියා ගන්නවා. තුන්වෙනි තරු ලකුණ තුන්වෙනි තරු ලකුණ පෘථුවිය. පෘථුවිය තමාවක් දාලා ලියන්න. පෘථුවිය මෙහෙම නිල් ග්‍රහයා පෘථුවිය. නිල් ග්‍රහයා පෘථුවිය පිටිකමාවක් දාලා නිල් ග්‍රහයා ලෙසද හඳුන්වයි.
පෘථුවිය නිල් ග්‍රහය ලෙසද හඳුන්වයි. ලියාගන්න බැරි අය හරි. ආයි දෙවැනිට කියනවා ලියාගන්න බැරි වුණ අයට. හරිද? දුර 90 ලියාගන්න බැරි වුණ අයට පුතා දෙවැනි එක නම් ආයි 2 3 කියන. පළවෙනි එක අපි ලියාගත්තයි දෙවැනි එක. දුර 90 දුර 90 සූර්යාගේ සිට දුර 90 සූර්යාගේ සිට තුන්වන ස්ථානයේ පිහිටා ඇත. තුරානුව සූර්යාගේ සිට තුන්වන ස්ථානයේ පිහිටා ඇත. හරිද? ටියුට් එක ගෲප් එකට දාලා තියෙන්නේ. පෘථුවිය නිල් ග්‍රහය ලෙසද හඳුන්වයි. පෘථුවිය නිල් ග්‍රහය ලෙසද හඳුන්වයි. හරි, අහපා ගෲප් එකට ටියුට් එක දානවා. හරි, අද ආයි මේ ටියුට් එක ගෲප් එකට දානවා. ලබන සතියේදී ටියුට් එක අරන් එන්න පුතේ. එතකොට අපිට වැඩ කරන්න ලේසියි.
මේක කතා කරන්න කලින් මම කලින් කියලා දුන්න එක තේරුණාද කියලා අපි අදහස් ටිකක් අහමුකෝ බලන්න. කියන්න බලන්න කලින් කරපු එක. අපි තේරුණා ටීචර්. मैडम लिया वरुना मैडम टीचर वेगी මැඩම් මට ලියව ගන්න බැරුණා මැඩම් ආ හරි මෙහෙම කරමුකෝ එයි මැඩම් ලූපේ අපි මෙහෙම කරමු මේ කොටසක් කරලා අපි ලියලා ලියා ගන්න බැරි උනේ ආලුවන්න පළවෙනි කොටස ආයි කියමු ටිච කියන්න එතකොට අමතක වෙච්ච ටිකද ලියා ගන්න හරිද එහෙනම් දැන් අපි මේ කොටසක් කරමු පෘථුවිය සුවිශේෂී වීමට හේතු ग्रहलोकय ජීවීන් සිටින එකම ග්‍රහලෝකය හරිද ජීවීන් සිටින එකම ග්‍රහලෝකය දැන් මට කියන්නකෝ මම මේකනේ මාතෘකාව මේකට එන්න හරි ජීවීන් ඉන්න නම් මොනවද තියෙන්නේ බලන්න කැට් බොක්ස් එකට දාන්න ජීවීන් කිව්වහම ඩාකයිටි සතුනුයි මේගොල්ලන්ට ඉන්න මොනවද තියෙන්න හැම ගහලෝකෙම මේගොල්ලෝ නැහැ නේද? එහෙනම් පෘථුවියේ විශේෂ දෙයක් තියෙන්න ඕනේ මේගොල්ලන්ට ඉන්න පුළුවන්. හරි. කොනවද පුළුවන් මං අහන්නද? හරි. අපි උත්තර දෙන්න බලන්න. චාකවලට ආව ඔක්සිජන් ආජලය තමනවද? ආජලය කියලා කියනම ඔක්සිජන් ඕන. පිරිසිදු වාතය පිරිසිදු ජලය ඕනේ. උත්තරය දාන්න. අපි කතා කරනවානේ ආවාසස්ථාන නම් ආවාසස්ථානත් ඕන ආහාර ගුරුත්වාකර්ෂණය හරි ගුඩ් උත්තර හරි පුතා දැන් බලමු මෙන්න ඉන්නවා ජීවි දැන් පෘථුවිය විතරයි ජීවීන් ඉන්නේ එහෙනම් මොනවාද මේ ජීවීන්ට ඕනි දේවල් පෘථුවිය විතරක් ජීවීන් ඉන්න නම් මේ ජීවීන්ට ඕනි දේවල් මේ පෘථුවිය තියෙන්න ඕන जीवीटे ग्रहलोक
හිතකර වාතය කියන්නේ ඔක්සිජන් වායුවක් කියනවා කියලා හා ස්ථාවරය කියන්නේ නිශ්චිතවම කියලා නැහැ ඒ හින්දා තමයි අපි කියන්නේ පෘථුවිය විතරයි ජීවී ඉන්නේ එතකොට ජීවී ඉන්නෝනි ජලයයි මෙන්න මේ වාතයයි තියෙන්නේ පෘථුවියේ හිතකර වාතය දැන් අපි ගත්තත් අඟහරු වල වාතය තියෙනවා හැබැයි තියෙන්නේ මොනවද අඟහරු වල තියෙන්නේ ප්‍රධාන වායුව කාබන් ඩයොක්සයිඩ්. එතකොට කාබන් ඩයොක්සයිඩ් තිබ්බහම මිනිසුන්ට හුස්ම ගන්න බෑ. හුස්ම ගන්න ඔක්සිජන් වාතය ඕනේ. එතකොට අපි ගත්තොත් බුද ග්‍රහය. එයාගෙත් වාතය තියෙනවා. හැබැයි වාතය තියෙනවා හිතකර වාතයේ ඔක්සිජන් වායුව ඒගොල්ලන්ට නැහැ. අන්න ඒකයි කියන්නේ පෘථුවිය ගත්තොත් ජලය ඒත් එක්කම හිතකර වාතය කියන්නේ ඔක්සිජන් වාතය තියෙනවා. දැන් අර තව පුතේ මම දැක්ක දාලා තියෙනවා. गुरुत्वाकर्षण මොකද ගුරුත්වාකර්ෂණය කියලා කියන්නේ මේකේ ගුරුත්වාකර්ෂණය කියලා කියන්නේ පොළවට ඇද ගැනීමේ බලය පොළවට ඇද ගැනීමේ බලය පෘථුවියට මේකක් තියෙනවා දැන් පෘථුවියට මෙහෙම දැන් පෘථුවි ගෝලෙ මෙහෙම තියෙනවා කියලා අපි හිතුවොත් පෘථුවියට මෙහෙම ඇද ගන්න පුළුවන් ඉඳ තමයි අපි මේ පොළවේ හිටගෙන ඉන්නේ නැත්තම් අපි පාවෙලා යනවා එතකොට එහෙම ගියොත් ජීවීන් ඉන්න පුළුවන් නේද බෑ ඒ නිසා පෘථුවි ගෝලයේ තියෙන මෙන්න මේ ගුරුත්වාකර්ෂණ බලය මේක ගුරුත්වාකර්ෂණ බලය කියන එක ජලය හිතකර වාතය ඔන්නයි තුනම මෙන්න මේ පෘථුවිය තියෙන හින්ද තමයි පෘථුවිය සුවිශේෂී වෙන්නේ අහා පැහැදිලි කරලා දෙන්නම් පෘථුවිය සුවිශේෂී වීමට හේතු පෘථුවිය සුවිශේෂී වෙන ප්‍රධානම හේතුව තමයි පෘථුවියේ ඉන්න ජීවි ශාක ඉන්නවා සතු ඉන්නවා එතකොට ජීවීන් ඉන්නවා ඊට අමතරව අපි ගත්තොත් මේ ජීවීන් තෝනි ජලය තියෙනවා හිතකර වාතය කියන්නේ ඔක්සිජන් තියෙනවා ඒත් එක්කම මෙතන ටීචර් කියලා තියෙනවා ගුරුත්වාකර්ෂණ බලය ඒ කියන්නේ පොළවට ඇද ගැනීමේ හැකියාව පෘථුවියට තියෙනවා පුතේ හරිද එතකොට මෙන්න මේ හේතු දෙකෙන් තමයි පෘථුවිය සුවිශේෂී වෙන්නේ ඒක තමයි මේ පෘථුවිය හැමතිස්සෙම කියන්නේ පෘථුවිය සුවිශේෂී ග්‍රහයයි අනිත් ග්‍රහයන්ට වඩා විශේෂයි මොකද මෙහෙම වෙන්නේ හේතුව තමයි මෙන්න මේ දෙක. පෘථුවියේ ජීවීන් ඉන්නවා, ශාක සත්තු දෙකම පෘථුවියේ ඉන්නවා. ඊට පස්සේ අපි කල්පනා කරලා බලන ජීවීන් වෙනවා මොනවද තියෙනවා? ජලය තියෙනවා. ඊට පස්සේ අපිට මතක් වෙනවා හිතකර වාතය තියෙනවා. ඒ කියන්නේ ඔක්සිජන්. ඊට අමතරව ගුරුත්වාකර්ෂණ බලයත් පෘථුවිය සතු වෙනවා. ප්‍රධාන වශයෙන්ම ওই ටික තමයි පුතේ. දැන් ඔය දැන් එක පුතෙක් මට දැන් දාලා තිබුණා වාසස්ථාන. දැන් පුතේ වාසස්ථාන කියන එක අපිට ඕනම ග්‍රහලෝකේ හදා ගන්න පුළුවන්. හැබැයි ජලය නැත්තම්, වාතය නැත්තම් එතන මිනිහෙක් නැහැනේ. මිනිස්සු හිටියොත් තමයි මිනිසුන් දෙගින වාසස්ථානයක් හදා ගන්න පුළුවන්. දැන් අපි හිතුවොත් අඟහරු ග්‍රහයගේ මේ ඔක්කොම තියනවා නම් අපිට ගිහින වාසස්ථානයක් හදා ගන්න පුළුවන්නේ. අනු අනිග්‍රහලෝක වලට නැති මෙන්න මේ තුන තියෙන හින්දා තමයි අපි කියන්නේ පෘථුවිය සුවිශේෂී ග්‍රහලෝකයක් කියන්නේ. හරිද? මම බලමු දැන් මේක ලියාගමු අපි. ලියාගන්න කලින් ප්‍රශ්න තියෙද කියලා බලමු. chat box එකට දාන ප්‍රශ්න තියනවා නම් තේරුණාද නැද්ද? හැම ප්‍රශ්නයක්ම දාන්න පුළුවන්. ක්ලාස් එක ඉවර වෙන්නේ 5:30ට. ආහාර මම දැන් කිව්වේ ජලය හිතකර වාතයේ ගුරුත්වාකර්ෂණය කියන තුන. ඉතින් පුතා ග්‍රහ ලෝකයක ජලය නැත්තම් එතන අපිට දෙයක් වගා කරගන්න පුළුවන් නේද? බෑනේ. ඒ නිසා ජලය අත්‍යවශ්‍යයි. හරිද?
ජලය තිබුණොත් පුතේ අපිට ග්‍රහලෝකයක් තුල එතන අපිට අවශ්‍ය පැලයක් පවා ගන්න පුළුවන්නේ. ඉතින් මුලින්ම ග්‍රහලෝකයක වතුර තියෙනවා. ජලය තියෙනවා. කියන්නේ ග්‍රහලෝකවල ජලය නැත්තම් බෑනි පුතා ජීවීන් තියෙන්නේ. ඒ නිසා තමයි මෙන්න මේ සාධක තුන අපි කතා කරන්නේ. මේ සාධක තියෙන තුන තියෙනවා නම් මිනිසුන්ට ආහාර වගා කර ගන්න පුළුවන්. ඒත් එක්කම මිනිසුන්ට වාසස්ථාන හදා ගන්න පුළුවන්. මෙන්න මේ සාධක නැහැ ඉතින් අනිත් ග්‍රහලෝකවල. ඒ නිසා පෘථුවිය තියෙන මෙන්න මේ සුවිශේෂී සාධක තුන තමයි පෘථුවිය සුවිශේෂී වෙන්න හේතුව. මේව තියෙනවා නම් පුතාලා කියන විදිහට ආහාර වාසස්ථාන හදා ගන්න පුළුවන් මිනිසුන්ට. හරිද? හරි. හරි. දැන් මට හිතෙන්නේ ප්‍රශ්න නැහැ. අපි මේක ලියාගමුද? ප්ලූටෝ ග්‍රහලෝකයක් නොවන්නේ කියලා අහලා තියෙනවා. ප්ලූටෝ ග්‍රහලෝකයක් නෙවෙයි. ඒකට උත්තරේ දෙන්නම්. අපි මේක ලියාගෙන ඉවර වෙලා ඒ ප්‍රශ්නට උත්තරේ දෙන්නම්. ප්ලූටෝ කියන්නේ ග්‍රහලෝකයක් නෙවෙයි. මම මෙතන ලියන්නම්. ප්ලූටෝ කියන්නේ වාමන ග්‍රහලෝකයක්. මේක අදාළ කෙනාට පුතේ වාමන ග්‍රහලෝකය. ප්ලූටෝ ග්‍රහලෝකයක් නෙවෙයි. වාමන ග්‍රහලෝක කියලා කියන්නේ ග්‍රහලෝකවලට වඩා පොඩි වෙනසක් තියෙන ග්‍රහලෝක. මේ අපි ප්‍රධාන ග්‍රහලෝකකටයි අයිති නෑ. වාමන ග්‍රහලෝක කියලා වෙනම තියෙනවා. ඒක අපි අටවසරේදී ඉගෙන ගන්නවා. අපි අටේදී එක බලමු. දැන් මතක තියාගන්න ප්ලූටෝ වාමන ග්‍රහලෝකයක් කියලා. හරි. හරි අපි දැන් ටියුට් එකට යන් ටියුට් එක තියන අය බලන්න අපි දැන් කතා කළා මෙන්න මේක පෘථුවිය සුවිශේෂී වීමට හේතු හරිද අපි දැන් එතනත් අද ලියා ගන්නවා එතන ලියලා අපි ක්ලාස් එක අදට ඉවර කරන්න බලමු හරි දැන් ඊට කලින් මම ප්‍රශ්නයක් අහන බලම් පාටිසිපේෂන්ස් වලින් අපි කාගෙන් එකනේ තෝරගෙන අපි අහමු අපි බලමු එකනේ තෝරගන්න හරි මට කියන්න බලන්න පෘථුවි ග්‍රහලෝකයේ සුවිශේෂී වීමට හේතු කවීෂා හරි අපි ඉස්සෙල්ලාම කවීෂාගෙන් අහලා ආයි අතුස නැත්නම් තෂාන් කියන්න බලන්න පෘථුවි ග්‍රහලෝකයේ සුවිශේෂී වීමට හේතු දැන් අපි කතා කළා කො දන්න කෙනෙක් රේස් ස්කෑන් කරන්න බලන්න මඩම් මංගියන් ජීවීන් සිටම දැන් ටීචර් නම කියන එක්කෙනා කියමු බලන්න අහගෙන හිටියද දන්නේ නැහැනේ අපි දුරයිනේ මට කියන්න දරුවන් නැත්නම් අනුත්තරා කියන්න බලන්න පෘථුවිය සුවිශේෂී වීමට හේතු පෘථුවි ග්‍රහය සුවිශේෂී වීමට හේතු අනුත්තරාට පුළුවන්ද මයික් එක ඔන් කරලා කියන්න පුතේ ආකර්ෂණය නිසා ආව ගුරුත්වාකර්ෂණ බලය තියෙනවා තව
අපිට කියන්න පැෂානි එකම ග්‍රහලෝකයේ වීම හිතකර වායුගෝලයක් තියෙන එකම ග්‍රහලෝකය ජීවිත වශයෙන් ජලයේ තියෙන එකම ග්‍රහලෝකය තව එකක් තියෙනවා හිතකර වායුගෝලයක් ඔන්න දැන් ටියුට් එක ගන්න ටියුට් එක නැති අය ටීචර් කියන මාතෘකාව පොතේ ලියා ගන්න ඕන මෙන්න ස්ක්‍රීන් එකේ ටීචර් කියා කළා පේනවද දන්නේ පුතේ පෘථුවිය සුවිශේෂී වීමට හේතු කියලා ලියා ගන්න බලන්න ටියුට් එක තියන අය ටියුට් එකේ ලියනවා නැති අය අදට පොතේ මාතෘකාව දාලා ලියා ගන්න මාතෘකාව තමයි පෘථුවිය සුවිශේෂී වීමට හේතු පෘථුවිය ඇයි සුවිශේෂී වෙන්නේ අපි ඔතන ලියාගමු ටීචායි කියනවා ටියුට් එක තියන අය ටියුට් එකේ මේ මාතෘකාව යටින් තියෙන හිස්තැනේ තිත්තිරිපේරිය ලියනවා ටියුට් එක නැති අය අදට අපි ඔය අභ්‍යාස පොත ගත්තනේ ඒකේ මේ මාතෘකාව දාලා ඔය ටීචර් ඉරක් ගහලා ස්ක්‍රීන් එකේ දෙන්නේ ඒක දාලා ඒක යටින් මේ විදිහට ටීචර් දැම්මා වගේ තරු ලකුණු දාලා ලියා ගන්නවා හරි එහෙනම් දාන්න පළවෙනි මාතෘකාව යටතේ පළවෙනි තරු ලකුණ ඇයි පෘථුවිය සුවිශේෂී වෙන්නේ කියන එකේ පළවෙනි කරුණ අපි ලියා ගන්නවා ජීවීන් සිටින පළවෙනි තරුණ කුණ ජීවීන් සිටින එකම ග්‍රහලෝකය වීම 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 දෙවැනි තරු ලකුණ මම හිතනවා මේක ලිව්වා කියලා ජීවීන් සිටින එකම ග්‍රහලෝකය වීම හරිද ඊට පස්සේ අපි දෙවැනි තරු ලකුණ දාලා ලියමු ජීවීන්ද අවශ්‍ය ජීවීන්ද අවශ්‍ය මොනවද තියෙන්නේ ජලය ජලය නැතුව ජීවීන් ඉන්න බෑනේ ජලය පැවතීම ටීචර් ලිව්වා ජීවීන්ට අවශ්‍ය ජලය පැවතීම පළවෙනි එක ජීවීන් සිටින එකම ග්‍රහලෝකය වීම දෙවැනි හේතුව ජීවීන්ට අවශ්‍ය ජලය පැවතීම තුන්වැනි තරු ලකුණ ටීචර් මේක මක්කලා ඒකත් උඩින් ලියන්නම් පළවෙනි කරුණ හැමෝම ලියාගෙන ඇතිනේ හරි තුන්වැනි තරු ලකුණ මෙතෙන් ද
අපි කියමු පුතේ දැන් ඔක්සිජන් වායුව කියන වට වැඩි ය අපි දාමු වායු මෝලය කියලා මේක හය වතරදී ආලා දිනවා ජීවිත හිත කර අපි දෙන්න ගන්නකො බේනානේ වායු මෝලය जीवित हितकर वायुगोलया अंतिम करुण ऋतुमेण तीयनवा කොළවට ඇද ගැනීමේ බලය ඒක අපි හඳුන්වන්නේ ගුරුත්වාකර්ෂණ බලය ගුරුත්වාකර්ෂණ බලයත් පෘථුවියට තියෙනවා මේක නැත්තම් පෘථුවියට මිනිස්සු මේ විදිහට ඉන්න බෑනේ ඒ නිසා ඒකත් පෘථුවියට තියෙන සුවිශේෂී දියක් විදිහට පිළිගන්නවා गुरुत्वाकर्षण बलय पवतीम पवर कुत्ते आई मनु में व्हाइट बोर्ड के लिवा एकाई देकाई कर्ण देखना पीछे मैं पुआ में तुनाई हतराई कर्ण देखा व्हाइट बोर्ड के तीयनवा लिया गाने बैरी उनाई टे देखा आई लिया गाने पुलवा अरे दें අපේ වෙලාව ඉවර නිසා පුතා ඉක්මනට කියන්න chat එකට දාගෙන යන්න ලියා ගන්න බැරි වුණා ඉන්නවද කියලා ලියපු නැති අය raise hand කරන්න බලන්න ඉක්මන් කරමු लियापु नेती आये रेस आन करने व्हाइट बोर्ड के तली अलग दिया ना माँ लिया करता की अलग दिया ना माँ अंतिम तूने हाथ करा देखा मैं पीछे ली हुआ पृथ्वी ग्रहालोक
फोन नंबर के टांगारे लिया गाने ये दाई टपुए लिया नॉने मेरे का तमाई टीचर के फोन नंबर है टीचर के नाम है शशि हाँ इधर ही तो नेती आए लिया गाना कुत्ते और मैं क्या टेलीवाट टीप बहुत टीचर के यहाँ हाँ ने टीचर ने मैसेज कर दाला कॉल कर दाला हाँ ने ये ना लापने साथी दे उठते कर तरह ऐन्ना कुत्ता हाँ इतना वाले पार्ट में उधर तेरुं करने ती किया ला फिर लापने साथी मेरे पार्ट में इतनी का करेंगे हरी दे हरी ये ना हाँ � आई बोल आने